ටිම්බයකක තියෙන විශේෂම දේ තමයි අපි ලම්බ පාවිච්චි කරද්දී විශේෂම සොලිඩ් ලම්බ ඒ ලම්බ හරියට වේලා ගන්න ඕනේ. ඉතින් මේ හරියට ලම්බ වේලා ගන්න යනවා තාමත් දුරු කාලයක්. විශේෂයෙන්ම ඉංගලන්තේ වගේ රටවල් වල මේ සොලිඩ් ටිම්බ ඉස්සලම හෙයා ඩ්‍රයි කරනවා. හෙයා ඩ්‍රයි කරලා වෙලා 40% වලට මොයිස්චර් කන්ටෙන්ට් එක ගෙනාවන් පස්සේ වැකියුම් කිල් වලින් ගෙනල්ලා සමහර වෙලාවට 8% දක්වා ගේනවා. ඉතින් නමුත් ලංකාවේ එක කරන එක හරිම අමාරුයි. මොකද ලංකාවේ වෙද කන්ඩිෂන් එකත් එක්ක ඒ නිසා ගණකමින් වැඩි ටිම්බ අපි 8% වලට ගෙනාවොත් මොයිස්චර් කන්ටෙන්ට් එක ලියබ්‍රීමක් පිපරීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා අන්න ඒක ඒ ලීපේ ගුණාත්මක බහල් වැඩ කරන්න තමයි වැඩි කරන්න තමයි අපි දැන් LBL ප්‍රොඩක්ට්ස් ඒ කියන්නේ විනිය ලම්බ ලැමිනේටඩ් විනිය ලම්බ තමයි LBL කියලා කියන්නේ. එතකොට මේ ඇවිල්ලා සොලිඩ් මහෝගනි මේක සොලිඩ් මහෝගනි එතන දින 1.7 mm thickness timber layer. එතකොට මම පෙන්නන්න මේක මේ ගානට අපි layers හදාගත්තන් පස්සේ අපිට පුළුවන් මේක එයිට් ටු නයින් පර්සන්ට් වෙනකන් මේක හොඳට ඩ්‍රයි කරලා තියෙන මම තව තැනකින් ගහලා පෙන්නන්න. ඉතින් ඒ නිසා මේක කිසිම පිපිරීමක් වෙලා නැතිව මේ ලේයර් එක හොඳට වේලාගෙන තියෙනවා වෙලලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ තියෙන වතුර ගතිය ඉතාමත්ම අඩුයි. ඒ නිසා අපි දැන් කරන්න යන්නේ ඉංජිනේර් කෝටක් හදන්න. එතකොට ඉංජිනේර් කෝටකට විනියසුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සුන්දර ලේයර්සුත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ඒ ඩෝ එකේ ඩෝ කෝ එක. මේක තමයි මේ ඔක්කොම මහෝගනි වලින් තමයි මේ කෝ එක හදලා තියෙන්නේ. මේ චුටි චුටි කෑලි මැෂින් එකක් ආධාරයෙන් ප්‍රෙස් කරලා තමයි මේ කෝ එක හදලා තියෙන්නේ. මෙහෙම කරපුවාම මේක වේලා ගන්නත් ඉතාමත්ම ලේසි. මේකේ තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි මේක වැහිවි කාලෙට ඉදිමෙන්නවත් ඒ වගේම ප්‍රශ්න කාලෙටවත් ඇකිලෙන්නේ නැහැ. ඊට පස්සේ මේකට උඩින් තමයි අර අපි පෙන්නපු සොලිඩ් මහෝගනි ටිම්බ ලේයර් එක ප්‍රෙස් කරන්නේ. මම ඊළඟ වීඩියෝ එකේ කියලා දෙන්නම් විනියර් එකේ ටිම්බ ලේයර් එක අතර තියෙන වෙනස, තික්නස් එකේ වෙනස සහ වාසි අවාසි. ඒ නිසා ලංකාවට සුදුසුම දොරවල් ගත්තු සොලිඩ් ඉන්ජිනියර් ටිම්බ ලේයර්ස් කියන තියෙන දොරවල් තමයි ඉතාමත්ම සුදුසුම. ඉතින් මේ තියෙන ඒ ප්‍රෙසිං මැෂින් එක, මේ ප්‍රෙසිං මැෂින් එකේ දොරවල් හතරක් දාන්න පුළුවන්. මේක හීට් කරනවා අංශක 90°C එහා. එතකොට මේක ප්‍රෙස් කරන්න පුළුවන් PSI 600 PSI ප්‍රෙෂර් එකක් මේකෙන් ප්‍රෙස් වෙනවා. ඒක මං හිතන්නේ කිසිම කරාමයකින් කරන්න බෑ. මේක හයිඩ්‍රොලික් මැෂින් එකක්. එතකොට මෙතනදී තමයි මේ අර ඉස්සෙල්ලා පෙන්නපු ඩෝකෝ එකට අර ටිම්බ ලේයර් එක තියලා ප්‍රෙස් කරන්න යන්නේ. Thank you.